පෙර අප සිව්මන්සල තුලින් ලොව බිහි වුනුම් නේච්චතම මිනිස් ඝාතකයන් කිහිප දෙනෙකු පිළිබඳවම තොරතුරු රැගෙන ආවා ඔයාලට මතක ඇති. සිව්මන්සල තුලින් අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ මනුෂ්‍ය ජීවිත ඝාතනය කරමින් ලොව කුප්‍රකට වුණු තවත් එක් බිහිසුණු ඝාතකයෙකු වන ඇමරිකානු ජාතික ජෝන් වේන් ගේසි යන පුද්ගලයා පිළිබඳවයි. ඔහු දරුණු ගණයේ ළමා අපයෝජකයෙකු මෙන්ම මනුෂ්‍ය ඝාතකයෙක් ද වනවා. ඔහු විසින් 1972 සහ 1978 යන වසර 6ක කාලය අතරතුර ඇමරිකාවේ කුක් කවුන්ටි හා ඉලිනොයිස් යන නගරවල තරුණ පිරිමි ළමුන් 33 දෙනෙකුගේ පමණ ජීවිත බිලිගෙන ඇති බවට තහවුරු වී තිබෙනවා. තරුණ පිරිමි ළමුන් රැගෙන ගොස් ලිංගික අතවර සිදු කර ඔවුන්ට ඛේදජනක මරණයක් ළඟා කර දීමට තරම් මොහු ම්ලේච්ඡ පුද්ගලයෙකු බවට පත් වී තිබෙනවා. ජෝන් වේන් ගේසි උපත ලබන්නේ 1942 මාර්තු 17 වන දින චිකාගෝහි ඉලිනොයිස් ප්‍රදේශයේදීය. ගේසි කුඩා කල සිට ඔහුගේ සහෝදර සහෝදරියන්ට මෙන්ම මවටද පියාගේ බීමත්කම නිසා හිරිහැර විඳින්නට සිදු වුණා. 1960 දශකයේදී හෝටල් කළමනාකරුවකු ලෙස සේවය කළ අතර 1970 දශකයේදී ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කළ මොහු විවාහ දෙකක් සිදු කරගෙන දික්කසාද වුණු අයෙක්ද වෙනවා. ගේසි චිකාගෝහි ජොලි ජෝකර් නම් විහිළුකරුවන්ගේ සමාජ ශාලාවක සමාජිකයෙකු වූ අතර අරමුදල් එකතු කිරීමේ කටයුතු සඳහා ඔහුද විටක විහිළුවැඳුම් ඇඳ වේශ නිරූපණයේ නිරත වුණා. පසුව ඔහු පවසා තිබුණේ සමහර ඝාතන සිදු කරන විටදී පවා ඔහු එම විහිළු ඇඳුම් හැඳ පැළඳ ඒවා සිදු කළ බවයි. එම හේතුව නිසා මාධ්‍ය මගින් ඔහුව කිලර් ක්ලවුන් යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනු ලැබුවා. මෙම මිනිමරු කවටයා ඇතම් විටක ඔහුගේ ඉදිකිරීම් කටයුතු හා වෙනත් කටයුතු සඳහා සහභාගී කරගන්නා මුවාවෙන් මෙම වින්දිතයන්ව රවටාගෙන ගොස් ඔවුන්ට ලිංගිකතවර කර වදහිංසා පමුණුවා අවසානයේදී කඹයකින් ගෙලසිර කර හෝ අතින් ගෙලසිර කර මරා දමනු ලැබුවා. ඔහුට විරුද්ධව ප්‍රථම ලිංගික අපචාර චෝදනාව එල්ල වූයේ 1968 වසරේදීය. ඒ තරුණ පිරිමි ළමුන් දෙදෙනෙකු අපයෝජනය කිරීම සම්බන්ධවයි. එයට වරදකරු වූ ඔහුට වසර 10ක සිරදඬුවමක් නියම වූද මාස 18කදී ඔහුට නිදහස ලැබිණි. නමුත් නැවතත් ඊළඟ වසරේදී ඔහුට තවත් අපචාර චෝදනාවක් එල්ල වූ අතර ඔහු එයින් නිදහස් වූයේ නඩු විභාගයේ අතරතුරේම පිරිමි ළමයා පෙනී නොසිටි බැවිනි. 1970 දශකයේදී මැදභාගයේ තවත් පිරිමි ළමුන් දෙදෙනෙකු ඔහුට විරුද්ධව දූෂණ චෝදනා එල්ල කරනු ලැබුවා. එවිට අනෙක් ළමුන් අතුරුදන් වීම සම්බන්ධවද පොලිසිය ඔහුගෙන් නැවත ප්‍රශ්න කරනු ලැබුවා. ඔහු මෙම කාල පරිච්ඡේදය හඳුන්වනු ලැබුවේ විනෝදය සඳහා අධික ලෙස ඝාතන සිදු කළ කාලය ලෙසයි. 1978 දෙසැම්බර් 11 වන දින 15 හැවිරිදී රොබර්ට් පියස්ට් අතුරුදන් විය. ඔහුගේ මව විසින් ඔහු වැඩ කරන ලද ඖෂධ සාප්පුවේදී ඔහු අවසන් වරට දැක තිබූ බව පොලිසියට කියා සිටියා. වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වූයේ ඔහු ඉදිකිරීම් කටයුත්තක් සාකච්ඡා කිරීම සඳහා ගේසි හමුවීමටද ගොස් ඇති බවයි. ඉන්දින 10කට පසුව නෝවුඩ් පාක් හි මොහුගේ නිවස වටලා පරීක්ෂා කිරීම කරන ලද අවස්ථාවේදී මිනිමැරුම් ඇතුළු අපරාධ රැසක සාක්ෂි සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා. ගේසි විසින් සිදු කරන ලද පළමු ඝාතනය වී ඇත්තේ 1972 වසරේදී අවුරුදු 16ක් වයස ඇති තිමති මැකෝයි නම් තරුණයා ඝාතනය කිරීමයි. දීර්ඝකාලීන පොලිස් සෝදිසි කිරීම් සහ විමර්ශන කටයුතු වලින් පසුව මොහුගේ නිවස යටින් බඩගාගෙන යාමට තරම් ප්‍රමාණයක වූ හිස් අවකාශයක් තුල මිනිස් නටබුන් සොයා ගැනීමට හැකියාව ලැබුණා. පසුව ඔහු පොලිසියට කළ ප්‍රකාශයේ මේ අයුරින් 30 දෙනෙකු පමණ ඝාතනය කෙරූ බව පාපොච්චාරණය කර තිබුණා. නමුත් සත්‍ය වශයෙන් මොහු විසින් මනුෂ්‍ය ඝාතන 33ක් සිදු කර තිබුණා. රොබර්ට් පියස්ට් ගැන විශේෂයෙන්ම විමසූ විට පොලිසියට ඔහු පවසා සිටියේ 11 වනදා සවස රොබර්ට් පියස්ට් මරා දමා ඔහුගේ මළසිරුර අසල නිදාගෙන සිට 13 වනදා උදෑසන ඩිස්ප්ලේන්ස් ගඟට විසිකර දැමූ බවයි. මළසිරුරු වළ දමා ඇති ස්ථානයට පොලිසිය සමග පැමිණි ගේසි පාපොච්චාරණය කළේ ඔහු ඝාතනය කළ පුද්ගලයන් 26 දෙනෙකු නිවස යට හිස් අවකාශය තුළ තැන්පත් කළ බවත් තවත් අයෙකු ගරාජයේ තැන්පත් කළ බවත් තවත් දෙදෙනෙකු ඉඩමේ අනෙක් තැන්වලද වළ දැමූ බවයි. ඉතිරි 4 දෙනා ඝාතනය කිරීමෙන් පසු ඩිස්ප්ලේන්ස් ගඟට විසිකර දැමූ බවට ඔහු පාපොච්චාරණය කළා. 1978 මොහුගේ නිවසින් මිනිස් මළසිරුරු සොයාගන්නා අවස්ථාවේදී සිරුරු 8ක් පමණ හඳුනාගත නොහැකි ආකාරයට විනාශ වී විකෘති වී තිබුණා. මෑතකදී කුක් කවුන්ටි බලධාරීන් විසින් ගේසි සිදු කළ හඳුනා නොගත් ඝාතනයන් හි වින්දිතයන් හඳුනා ගැනීම සඳහා DNA සාක්ෂි භාවිතා කරන ලදී.
එමගින් වර්ෂ 2017 දී ඔහු විසින් ඝාතනය කළ 24 වන පුද්ගලයා 16 හැවිරිදි ජේම්ස් බයිරන් හැකන්සන් ලෙස හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. වර්ෂ 1976 දී ගේසි විසින් මෙම ඝාතනය සිදු කර ඇති අතර ජේම්ස් බයිරන් 1976 දී මිනසෝටා වල සෙන්ට් පෝල්ස් හි පිහිටි සිය නිවසින් පිටව චිකාගෝ නගරයට ගොස් තිබුණේ නව ජීවිතයක් ඇරඹීමේ අදහසිනි. කෙසේ වෙතත් පොලිසිය ප්‍රකාශ කරන්නේ ඉන් ටික කලකට පසුව ගේසි විසින් මොහුව මරා දමන්නට ඇති බවයි. මෙම සියලු අපරාධ සම්බන්ධව 1980 පෙබරවාරි 6 වන දින නඩු විභාගය ආරම්භ කරනු ලැබුවා. නඩු විභාගය අවසානයේදී ජූරියේ තීරණය වූයේ ඝාතන 33ක් සම්බන්ධව ජෝන් වේන් ගේසි වරදකරු බවයි. ඔහුට දඬුවම් වශයෙන් මරණ දඬුවම් 12ක් සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් 21ක් නියම කරනු ලැබුවා. ජෝන් වේන් ගේසි ඉලිනොයිස් හි මෙනාඩ් නිවැරදි කිරීමේ මධ්‍යස්ථානයේ දශක එකමාරකට ආසන්න කාලයක් සිරගත කර තිබූ අතර එම කාලය තුලදී මරණ දඬුවමට අභියාචනා කරමින් විවිධ පරස්පර ප්‍රකාශ ඉදිරිපත් කරනු ලැබුවා. මුලින්ම තමාගේ වැරදි පාපොච්චාරණය කළද පසුව ඔහු විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබුවා. කෙසේ හෝ අවසනදී 1994 මැයි මස 10 වන දින ඉලිනොයිස් ස්ටේට්විල් බන්ධනාගාරයේදී මාරාන්තික එන්නත් කිරීමක් මගින් මෙම බිහිසුණු ඝාතකයා මරණයට පත්විය.